ජීවන තොන්නමන් අමාත්‍යතුම ජලගාස්තු සමාලෝචනය කිරීම පිළිබඳ ගාස්තු ප්‍රතිපත්ති හා සූත්‍රයක් ලබන වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගත්තා. දැන් අපේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයෙන් ගොඩේමේ මාවතක් ලෙස ප්‍රතිපත්තියක් ලෙස අපිට කැමැති වුණත් අකමැති වුණත් පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. පිරිවැය පිළිඹුවෙන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් තිබුණ නැත්නම් ඒ ආයතන අගාධයට යනවා, කඩා වැටෙනවා. මේ ක්‍රමවේදයකට අනුව යම්කිසි ආර්ථික කළමනාකරණයක් කළාම ඒ කළමනාකරණ කාර්යක්ෂමතාවයේ මත එයි වාසිය රටේ ජනතාවට ලැබෙනවා කියන එක දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වෙන අය රටට කියන්නේ. ජලගාස්තු වලටත් එවැනිම මිල සූත්‍රයක් සකස් කරලා තියෙනවා. නමුත් මේ වර්ෂය තුරදී කිසිදු ගාස්තු සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්ති අනුව බස් ගාස්තු, විදුලිය, ඉන්ධන වගේම ජලගාස්තුවත් එලෙසින් තීරණය වීම ලබන වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. මේ අතර හෝමාගම පිටිපන ප්‍රදේශයේ මත්පැන් අලිවිසලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මම හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති ලෙස එහි කැඳවුම්කරු ලෙස මොනම හේතුවක් නිසාවත් අපි කවදාක්වත් අපේ ජීවිත කාලය තුළ මෙහෙම එකක් කළා නැතිකොට මේක මන් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කරන්න එපා කියලා ප්‍රාදේශීය ලේකම්වරයා නිරන්තරයෙන් දන්නවා. එතුමා මේකට අවසර දීලා තියෙනවා. ඉතින් ඒක නිසා විශාල විරෝධතාවයක් මං කෙරෙහි ඇති වෙලා තියෙනවා. කවුරු හරි කුප්පිදු වැඩ කළාට ඒකට සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ඉන්න මාව සම්බන්ධ කරගන්න එපා. මම මේ පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමාට පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා වශයෙන් කතා කරන්නට බැලුවා. එතුමාට තාම කතා කරන්න බැරි වුණා. මම එතුමාගේ ලේකම්වරයාට කතා කරලා කිව්වා ඉතා විශාල මහජන විරෝධතාවයක් යටතේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ අනුමත කිරීම පිළිබඳ මම ප්‍රසිද්ධ රැස්වීමේදී එපා කියලා තියෙද්දිත් එසේ කළේ කවර ආකාරයටද කියන එක පිළිබඳ මේ අපේම මැතිවරණ කුට්ටාසේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ගේ නමට එලෙසින් විශාල මේ මත්පැකල විවෘත කරලා තියෙන ඉතින් ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් රාජ්‍ය පරාත්පාන්න අමාත්‍යාංශයත් සුරාබදු දෙපාර්තමේන්තුවත් කරලා මේ වහා නැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න ඕනි කියලා මම ජනාධිපතිතුමාටත් දැනුම් දෙනවා. මේ පිළිබඳ සංවර්ධන කමිටුවල සභාපතිවරු නොදැනුවත්ව සිද්ධ වෙන්නේ කෙසේද කියන එක ගැන සොයා බලන්න ඕනේ.